දැන් අපිට තියෙන්නේ ණය ඒ තිරසර භාවය පිළිබඳ ගිවිසුම ක්‍රියාත්මක කරන එකයි. වර්තමාන ජනාධිපතිතුමා විශේෂයෙන්ම මේ පිළිබඳ සංශෝධන ඇති කරන බවට වාර්තා කර තිබෙනවා. කාගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 30% සීනි අඩුවෙන්. රස දන්න කාටත් හර්ෂෝ. බහුතර ජනතා මනාපෙන් ලංකාවේ ජනප්‍රියතම උණුසුම් පානය වටවලදී ලංකාවේ අංක 1. එහෙනම් ඒ සංශෝධිත ගිවිසුම ක්‍රියාත්මක කිරීම මේ සඳහා මේ රටේ රාජ්‍ය මූල්‍ය බලය තියෙන්නේ අපේ පාර්ලිමේන්තුවට. එහෙනම් මේක අලුත් පාර්ලිමේන්තුවේ වගකීමක්. එහෙනම් මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න තිරසර භාවය ඇති කරගන්න අපිට ඉලක්ක කීපයක් තිබෙනවා. පළමුවෙන්ම 2028 වර්ෂයේ ඉඳන් අපි ආපහු ණය ගෙවන්න තිබෙනවා. 2027 වර්ෂය වෙනකොට විශේෂයෙන්ම අපේ රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 15%ක් විය යුතුයි. දැන් එය 12%යි. එහෙනම් හැම වර්ෂයෙම අඩු ගානේ 1%කින් ඒ වර්ධනය වුමනයි. ඒ එක්කම අපේ විදේශ විනිමය සංචතිය අපි වැඩි කරන්න තියෙනවා. ඒ විදේශ විනිමය සංචතිය සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 12ක් 14ක් අතර තිබෙන්න වුමනයි. එහෙනම් මේ ඉලක්ක සපුරාලීමෙන් පසුව තමයි අපිට ණය ගෙවන්න තිබෙන්නේ. මේ කාල සීමා මේ වැඩ කටයුතු අපි කරන්න ඕනේ. ඒ සඳහා ශීඝ්‍ර සංවර්ධනයක් අපි ඇති කරන්න ඕනේ. දූෂණ විරෝධී පියවර ගණනාවක් ක්‍රියාත්මක කරන්න. එහෙනම් මේ සියල්ල පිළිබඳ වගකීම පාර්ලිමේන්තුවට තිබෙන්නේ. මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන්නේ නැහැ. කෙසේ හෝ මේ පාර්ලිමේන්තුවේ වගකීම් ඉෂ්ට කරන්න නම් ගිය පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂීම් අපි නවත්තන්න ඕමනයි. ගිය පාර්ලිමේන්තුවේදී කවුරුවත් මේ වගකීම් බාර ගන්නට සූදානම් වුණේ නැහැ. මෙහෙම සිද්ධියක් ඊළඟ සැරේ වෙන එක අපි නවත්තන්න ඕනේ. විශේෂයෙන්ම එන පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් තුනක් තිබෙනවා. ඒ කණ්ඩායම් තුනෙන් එකක් ගැන මම ප්‍රකාශ කරන්න උවමනයි. පොහොට්ටුවෙත් එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නවසන්ධානෙත් ඒ වගේම තවත් සියලු කණ්ඩායම් එකට එකතු වෙලා මට සහයෝගය දුන්නා. මගේ නායකත්වයේ යටතේ මේ අය වැඩ කටයුතු කරා. දැන් ඒ සියලු දෙනාම එකට එකතු වෙලා තියෙන්නේ. ඒ වගේම මගේ කාර්යාලයට පු එක්සත් ජාතික පක්ෂයේ නිලධාරීන් මහතුරු කොටසකුත් එකට එකතු වෙලා මේ ඡන්දෙට ඉදිරිපත් වෙනවා. මගේ නායකත්වයේ යටතේ ඒ අය මේ ඡන්ද වැඩ කටයුතු කරන්න යනවා. විශේෂයෙන්ම අවුරුදු දෙකක් මම එක්ක වැඩ කටයුතු කරපු අය මේ රටේ මේ ආර්ථික අර්බුදය ගැන ප්‍රශ්න ඇති වුණොත් ආර්ථිකය ගැන ප්‍රශ්න ඇති වුණොත් ඒ ප්‍රශ්න වලට මූණ දෙන්න විශේෂයෙන්ම ඒ අයට ඒ පළපුරුද්ද තිබෙන නිසා මේ අය පාර්ලිමේන්තුවේ ඉන්න උවමනයි.